How are you my friends? හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් ඔන්න හරිම දවසට හරිම වෙලාවට අලුත් පාඩමක් අරන් ආවා. අලුත් දෙයක් උගන්වන්න කියලා මම හිතුවා. ඉතින් අද දවසේ අපිට කොහෙවත් යන්න බැරි වුණා රටේ තියෙන තත්ත්වෙත් එක්ක. ඉතින් මුලින්ම කියන්න ඕනේ අරගලයට හැමතිස්සෙම අපි ජය වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද අපිත් අරගලෙත් එක්ක ඉන්නවා. හැබැයි මේ දේ මුලින්ම කියන්න ඕනේ මම කරන්නේ ඉංග්‍රීසි පාඩම් දේශපාලනයවත් ඒ වගේ දේවල් නෙමෙයි. රයිට් ඒ දේවල් ගැන කතා කරන්න කැමති නෑ. නමුත් මම දන්නවා රටේ ඉන්න ගොඩාක් කට්ටිය 90ක් විතරම 90ක් 99ක් විතරම මේ අරගලයට සපෝට් කරනවා. මාත් සපෝට් කරනවා. අපිත් අරගලයට යනවා. දැන් ඊයේ පෙරේද දවස් දෙකේම මමත් ගිහිල්ලා ආවේ. ඉතින් අපිට ඕනේ වෙනමුකුත් නෙමෙයි ඉන්න රටක්. ඒ කියන්නේ අපිට ඕනේ ලස්සන්ට ඉන්න පුළුවන් රටක් බඩුමිල පල්ලෙහාට ගිහිල්ලා නේද ජීවත් වෙන්න අපිට ආසාවෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ හරි පාලකයෝ තමයි අපිට අවශ්‍ය වෙන්නේ නැතුව මේ දේශපාලන ගැන කියනවත් එහෙම දේවල් නෙමෙයි. ඉතින් මම ඉංග්‍රීසි උගන්වන්නේ මේ ඉංග්‍රීසි උගන්නු ගන්න ඕවා කියන්න මම කොහොමවත් කැමති නැහැ. නමුත් මේ වෙලාවේදී වෙන්න ඕන දේ ඒකයි. ඉතින් ඒකයි මම මතක් කරන්නේ අර්ගලයට හැමෝම සපෝට් කරන්න. එක එක දේශපාලන මතවාද තියෙන්න පුළුවන්, තමන් මෙයාට කැමති වෙන්න පුළුවන්, මෙයාට අකමැති වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි රට ගැන හිතන්න, අනාගතය ගැන හිතන්න. අපි හැමෝම එකා විදිහට වැඩ කරමු. ඉතින් දැන් මේ වෙනකොට අර්ගලයේ ගොඩාක් දුරට සාර්ථක වෙලා තියෙන්නේ නේ. හරි. ඉතින් මම හිතුවා අද අපිට එළියට යන්නත් බැරි වුණා. එළියට යන්න බෑ රටේ තියෙන මේ වාතාවරණයත් එක්ක. ඉතින් මම හිතුවා ගෙදර ඉඳන්ම පොඩි දෙයක්. හැබැයි මේක ලොකු දෙයක්. මෙන්න මේ දේ කියන්නේ කොහොමද? මොකද්ද ඒ දේ? දැන් තමයි thumbnail එකේ දැකලා ඇති මොකද්ද කියන එක. අපි මේ යම් කිසි දෙයක් හෙලා දකිනවා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් නිකන් හිතන්නකෝ. කොහේ හරි කාට හරි ප්‍රහාරයක් එල්ල වෙනවා. කියන්නේ කාට හරි ගහනවා. ඒ කියන්නේ මොනෝ හරි දෙයක් වෙනවා, විපතක් වෙනවා. එතකොට අපි ඔගොල්ලෝ දැකලා ඇති ගොඩක්ම නිකන් හිතන්න කොහේ හරි බෝම්බයක් පිපිරුවොත් එහෙම දේවල් වෙන්න එපා. මම කියන්නේ මේ නිකන් ඒ වගේ දේවල් වෙලා තියෙනවා. එහෙම වුණොත් රටේ ඉඳන් අනිත් රටට ජනාධිපති වෙන්න පුළුවන්, නැත්නම් අගමැති වෙන්න පුළුවන් ප්‍රකාශයක් එනවා. අපි මේක තරයේ හෙලා දකිනවා. ඒගොල්ලෝ විතරක් නෙමෙයි හැමෝම එක කියනවානේ. අපි මේක තරයේ හෙලා දකිනවා. කොහොමද මෙන්න මේ දේ කියන්නේ? අපි මේ දේ තරයේ හෙලා දකිනවා. මේ දරුණු ප්‍රහාරය තරයේ හෙලා දකිනවා. ඉතින් ඔන්න ඕක තමයි අද මම උගන්වන්න ඕන කියලා හිතුවේ. ඉතින් අපි බලමු මේ හෙලා දකිනවට කියන්නේ මොකද්ද කියලා. ස්ක්‍රීන් එකෙත් බලා ගන්න පුළුවන්. දැන් මේ අදාන වාක්‍ය සිංහලෙන් ඒ වගේම ඉංග්‍රීසි වලින් මේ හෙලා දකිනවට කියන්නේ කන්ඩෙම් කියන එක. කන්ඩෙම්. ඔකේ කන්ඩෙම්. වී කන්ඩෙම්. අපි හෙලා දකිනවා. හරි. නිකන් හිතන්නකෝ දැන් ඔයගොල්ලන්ට පේනවා මේක හරියටම මේක නෝට් කරගන්න. මේක නෝට් කරගෙන ඊට පස්සේ එකින් එක බලන්න මේකේ තේරුම හැදෙන්නේ කොහොමද කියලා. දැන් සිංහල තේරුම එහෙමම ඉංග්‍රීසි වලට කන්වර්ට් කරලා, කියන්නේ ට්‍රාන්ස්ලේට් කරලා අපිට මේක කියන්න බෑ. ඒ කියන්නේ සිංහල වචනේ එක තැනක තිබ්බට ඒ වචනේ ඉංග්‍රීසි වලිනුත් ඒ තැනටම දාන්න බෑ. පොඩ්ඩක් මේක තැම් මාරු කරලා තමයි දාන්න ඕනේ. එහෙමනම් ඉතින් අපි ඉංග්‍රීසි ගලපන්නේ නේ. හරි. අපි බලමු. වී කන්ඩෙම්. ඒ කියන්නේ අපි හෙලා දකිනවා එච්චරයි. තරයේ කියන්නේ. ඒ කියන්නේ විශාල වශයෙන් අපි තරයේ හෙලා දකිනවා. වී කන්ඩෙම්. අපි හෙලා දකිනවා තරයේ. ඉන් ද මෝස්ට් විගරස් වේ. ඉන් ද මෝස්ට් විගරස් වේ. ඒක තමයි මේ තරයේ කියන්නේ. දැඩි ලෙස කියන්නේ. ඔන්න අපි දැඩි ලෙස හෙලා දකිනවා. කොහොමද කියන්නේ? වී කන්ඩෙම් ඉන් ද මෝස්ට් විගරස් වේ. හරි. මේ දරුණු ප්‍රහාරය, මේ මිලේච්ච ප්‍රහාරය කොහොමද කියන්නේ? මේ ප්‍රහාරය කියන්නේ this attack. හරි. attack එක විස්තර කරනවා මෙන්න මෙහෙම. දරුණු ප්‍රහාරය කියන එක, දරුණු attack එක කියන එක කොහොමද කියන්නේ? heinous attack. අන්න ඉගෙන ගන්න වචනේ heinous attack. this heinous attack. බල මුලින්ද. we condemn in the most vigorous way this heinous attack. heinous attack. අන්න ඔහොම තමයි ඒක complete වෙන්නේ. we condemn in the most vigorous way this heinous attack. ඊට පස්සේ සහ මේ වගේම and. ඉතින් මේ end එකෙන් තමයි ඊට පස්සේ වාක්‍යයත් එක්ක සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ කියන්න ඕනේ අපේ බලවත් කනගාටුව අපි ප්‍රකාශ කරනවා. බලවත් කනගාටුව වගේම සංවේගය ප්‍රකාශ කරනවා. අපි ප්‍රකාශ කරනවා කියලා මුලින්ම කියන්න ඕනේ. we express. we express and සහ අපි ප්‍රකාශ කරනවා. we express. අපේ බලවත් කනගාටුව. අපේ බලවත් deepest. deepest කනගාටුව. මේකට මේ බහුවචනය මෙතන තියෙන condolences. එහෙම තමයි සාමාන්‍යයෙන් කියන්නේ. we express our deepest condolences. we express our deepest condolences. ඒ වගේම සහ තව මොකද්ද? සංවේගය and sympathy. අන්න එහෙම කියනවනේ. we express our deepest condolences and sympathy. කොහොමද? we express our deepest condolences and sympathy කාටද? පවුල් වලට. මේ විපතට පත් වුණ කට්ටියගේ පවුල් වලට.
හරිද? Condolences and sympathy to the families. අන්න ඒක ඉගෙන ගන්න. හරි? To the families. කාගේ පවුල්වලද? To the families of the victims. ආ victims කියන්නේ මේ විපතට පත් උන අය. මම හිතන්නේ කුලඟත් එක්ක මම හිතනවා ඇහෙනවා ඇති කියලා. දැන් මේ වගේ දෙයක් උගන්වනකොට මට වෙනද වගේ ගොඩක් අර hina වෙලා උගන්වන්න බෑ. මේක කනගාටුදායක වගේ දේවල් නේ තියෙන්නේ නේ. ඒ කියන්නේ විපතට පත් වෙනවා, ඒ වගේම අපේ බලවත් ශෝකය ප්‍රකාශ කරනවා, ඒ වගේ දේවල්. ඉතින් මේ මගේ පාඩමක් කරනකොට hina වෙලා කරන්නත් බෑ. ඉතින් ඒ වගේම රටේ තියෙන තත්ත්වෙත් එක්ක අපිට hina වෙලා වැඩ කරන්නත් අමාරුයි. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. හරි. ඉතින් බලන්නකෝ අන්තිම ටික. Condolences and sympathy to the families. පවුල් වලට of the victims me victims la kiyanne mama issala kiyuwa wage vipatata pattuna kattiya eken samarak welawata miya gi aya wenna puluwa tuwala labapu katti wenna puluwa me praharayata lakuna katti wenna puluwa e hemotama apita me victims la eken goduru una kattiya monohari praharayakata wenna puluwa monohari anaturakata wenna puluwa eken goduru una kattiyata me victims la kiyanna puluwa ඉතින් ඕකෙන් ඕගොල්ලන්ට ගොඩාක් දේවල් හදාගන්න පුළුවන් තමන්ට අවශ්‍ය විදිහට තමන්ට තමන්ගේ ශෝකය ප්‍රකාශ කරන්න ඕන නම් ඔය වගේ අවස්ථාවක් වුණොත් තමන්ගේ යාළුවෙක්ට වෙන්න පුළුවන් රටේ තව කෙනෙක්ට වෙන්න පුළුවන් කාට හරි ඔන්න ඔය වගේ දෙයක් කියන්න ඕනොත් මෙන්න මේ දේ පාවිච්චි කරන්න මම මේ උගන්වපු මේ වාක්‍ය පාවිච්චි කරන්න. ඉතින් මේකට තමන්ට අවශ්‍ය විදිහට වචන දාලා වෙනස් කරලා කියන්න පුළුවන්. ඉතින් ඕකේ මේ අර මිලේජ් නැත්තම් දරුණු ප්‍රහාර කියන්නේ heinous attack. Heinous pronounce කරන්න හරියට heinous. හරි. ඒක තමයි එන්නවනේ. අනිත් එක condolences. ඊට පස්සේ තිබ්බා victims කියන එක තිබ්බා. ඊට පස්සේ මුලින්ම තිබ්බා condemn කියන එක. We condemn in the most vigorous way. Vigorous way. හරි. ඔන්නම හරියට pronounce කරන්න. ඉතින් මම හිතනවා ඔය දැන් කියලා දුන්න දේවල් හොඳටම ඔළුවට යන්නේ නැති කියලා. ඉතින් මේ වලින් තමන් දෙයක් ඉගෙන ගන්න. මේවා spoken english වලට. ඒ කියන්නේ when you are speaking english කතා කරනකොට when you are speaking english english කතා කරනකොට use these sentences. මේ සෙන්ටෙන්සස් පාවිච්චි කරන්න ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරොත් මේව ඔළුවට දාගන්න පුළුවන්. තේරුණාද? ඉතින් ඒ වගේම ගොඩාක් කට්ටිය මගෙන් අහන දෙයක් තමයි මේ පන්ති ගැන. ඉතින් පන්ති ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් කරන්න පන්ති පටන් ගන්නම් අලුතෙන්. නමුත් මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක තමයි මේ පන්ති තාම පටන් ගන්න නැතුව ඉන්නේ. ඉතින් ඒකින්ද පන්ති පටන් ගන්න දවස් ඉස්සරහට කියන්න. අනිත් දේ කියන්න ඕනේ මගේ පන්තියවත් කොහේ පන්ති ගියත් මම හැමදාම කියන දේ තමයි පුළුවන් තරම් පන්ති යන්න කලින් ඉංග්‍රීසි මේ බෑග්ග්‍රවුන්ඩ් එක ලාවට හදා ගන්න. ඒ කියන්නේ මේ YouTube videos ඕන තරම් තියෙනවා. මගේව විතරක් නෙමෙයි. තව ගුරුවරු ඉන්නවා. ඒව බලන්න. බලලා තමන්ගේ මේ වටපිටාව ඉංග්‍රීසි අර බේසික් එක හදා ගන්න. ඒක ඕන කෙනෙක්ට කරන්න පුළුවන් උනන්දු වෙනවනම්. නැතුව එක පාට ක්ලාස් එකකට ගියොත් දැන් මම කියන්නේ මගේ ක්ලාස් එකකට ආවත් එන්න කලින් මම කියනවා වාට උනන්දු මුලින්ම තියෙන්න ඕනේ. නැතුව මගේ ක්ලාස් එකට ආව කියලා ඉංග්‍රීසි එහෙම පුළුවන් වෙන්නේ නැහැ. කොහොමවත් ඒක වෙන්නේ නැහැ. මොකද මම ඇත්තම කියලා තමයි හැමෝම මගේ ක්ලාසස් වලට ගන්නව නම් ගන්නේ. නිකන් බොරුවට අරගෙන තේරුමක් නැහැ. ඒකෙහිඳ ඔයා කොහේ ක්ලාස් ගියත් මාසයක් විතර අරගෙන මේ YouTube බලලා මේ බේසික් එක වටපිටාව ඉංග්‍රීසි වල හදා ගන්න. එහෙම හදාගත්තොත් ක්ලාස් එකකට ගිහිල්ලා කරගන්න ලේසි. නැතුව මොන ක්ලාස් එකේ කිව්වත් මුල ඉඳන් කෙරෙනවා. නිකන් උදාහරණයක් විදිහට මං ගන්නකො මම කියන මුල ඉඳන් කෙරෙනවා මගේ පන්තියේ. හරි එහෙම ලොකු කතන්දර කියනවා කියමුකෝ සුරංගනා කතන්දර කියන මුල ඉඳන් කරනවා ඕනම බැරි කෙනෙක්ට අවිල් ඉගෙන ගන්න පුළුවන් ඔයාගේ දෙනුම බිඳුවක් වුණත් ඔයාට අවිල් ඉගෙන ගන්න පුළුවන් ඒ ටු සෙට් කියලා දෙනවා ඔය කතන්දර වලට රැවටෙන්න එපා හරි මොකද ඔයාට බේසික් එක හදාගත්තොත් ඔයා ඔයා බේසික් එක හදාගෙන පන්ති වලට ගියොත් තමයි ඔයාට වැඩේ කරන්න පුළුවන් නැත්තම් කොහොම ගියත් ඒක අසාර්ථකයි ඔය ඇත්තම දේ මම කිව්වේ. මොකද බොරුවක් කියන්න ඕනේ නැහැ. වෙන ගුරුවරු මාතක තරහ වෙන්නත් එපා. ඉතින් ඕක තමයි ඇත්තම දේ. මොකද ගොඩාක් දරුවොන්ට වැඩිහිටි කට්ටියට ඉංග්‍රීසි ක්ලාසස් එපා වෙන දේ තමයි මුල ඉඳන් කරනවා කියලා පන්තියකට යනවා. හැබැයි ගිහම මොකද වෙන්නේ? ගුරුවරයර පුළුවන් කෙනත් එක්ක වැඩේ කරගෙන යනවා. පුළුවන් කෙනාට හොඳට වැඩේ අල්ල ගන්නවා. බැරි කෙනා එහෙමම තමයි. අනේ මට බෑනේ. එහෙම වෙන්න එපා. එහෙම ක්ලාසස් වල කෙරෙන්නේ නැහැ. ඔයා මුල ඉඳන් මූලික දේවල් ටික හදාගන්න මේ YouTube එක බලලා හොඳට ඕනතරම් වීඩියෝස් තියෙනවා. මම මතක් කිරීම කළේ පන්ති එන්න අහන කට්ටියට. මොකද හැමෝම ඉගෙන ගන්න ඕනේ. කාටවත් බෑ කියලා දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම හැමෝටම පුළුවන්. බැරි කෙනෙක්ට මුලින් ඉඳන් යන කෙනෙක්ට ඕන කෙනෙක්ට මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. කතා කරන එක හරි ලේසි. හැබැයි තමන්ගේ කැපවීම තියෙන්න ඕනේ. කැප වෙන්න පුළුවන් නම් විතරක් පන්තියකට යන්න. නැත්නම් එහෙම පන්ති යන්නත් එපා. තමන්ගේ සල්ලිත් අපරාධේ තමන්ගේ කාලෙත් අපරාධේ. තේරුණාද? ඉතින් ඔන්න ඔය දේවල් ටික හොඳටම ඔළුවේ තියාගන්න. ඉක්මනින් අපි අලුත්ම අලුත් පාඩමකින් හම්බ වෙමු. හැබැයි ඒ හම්බ වෙනකන් මගේ හැම යාළුවෙක්ම වැඩිහිටියෙක්ම හැම දරුවෙක්ම වෙන දටත් වැඩිය ගොඩක්ම ගොඩක් පරිස්සමෙන් ඉන්නවානේ.